කතාවට ගොඩක් ආදරය කරනව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම මේ video එක ඉදිරිපත් කරන්නේ ඉදිරියේදී රෙහානිට සමල්ගේ ගෙදර අහිමි වෙන්නේ කොහොමද කියලා. ඉතින් video එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ video එක බලලා හොඳයි නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාලට පුළුවන් baby මං අරන් එන video ඉක්මනින්ම බලන්න. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන්ම. ඉතින් ඇත්තටම ඔයා දන්නවා ඒ තමයි සමල් කියලා කියන්නේ ගොඩක් වැරදි කරපු කෙනෙක්. ඉතින් ඒ වැරදි කරපු කෙනා වැරදි කරන්න පෙළඹපු කෙනා තමයි ඔය රෙහානි කියලා කියන්නේ. ඉතින් අදටත් රෙහානි අරෝෂ් එක කතා කරාට පස්සේ කියන්නේ Taman ලොකු දෙයක් කරා වගේ. ඉතින් ඇත්තටම ඕනෑ කෙනෙක්ට දඬුවමක් දෙන්න Tamanට පුළුවන් වගේ. ඉතින් ඇත්තටම තවත් කෙනෙක් දුකින් ඉන්නවා දැකලා සතුටු වෙන්න පුළුවන් කුරිරු ගෑනු කෙනෙක් තමයි රෙහානි කියලා කියන්නේ. ඉතින් රෙහානි අදටත් දන්නේ නැහැ තමන් කරගත දේ බරපතලකම. ඉතින් තවත් කෙනෙක් දුකටපත් කරලා සතුටක් ලැබෙන රෙහානි තමන්ගේ අභාවය වෙන දවස තවමත් දන්නේ නැහැ කියන දේ නම් පේනවා. ඉතින් කොහොම වුණත් තවත් කෙනෙක්ට ගින්දරක් දුන්නත් ඒ ගින්දර සිය දහස් ගුණයක් වැඩි වෙලා තමන් පැත්තට එන කතාව රෙහානි තම දන්නේ නැහැ. නමුත් ඉදිරියට එයාට ඒ පිළිබඳව දැනගන්න ලැබෙනවා කියන දේ නම් අපිට විශ්වාසයෙන්ම හිතන්න හැකියාවක් පවතිනවා. ඉතින් කොහොම වුණත් මේ වෙලාවේ අපි කල්පනා කරන්න ඕනේ මෙන්න මේ වගේ දේ. ඒ තමයි දැන් රෙහානි හිතන් ඉන්නේ අසේකව ගෙදරින් එළියට අතර දැම්ම කියලා. ඒ වගේම තමයි ඉදිරියට සතුටු වේවි අසේකගේ දරුවා පවා තමන්ට අයිති කරගත්ත කියලා. ඉතින් කොහොම වුණත් ওই රෙහානි දරුවන්ට නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ නිසා මේ දරුවට ගොඩක් කරදර කරන්නත් ඉඩක් තියෙනවා. ඉතින් කොහොම වුණත් රෙහානි නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි සමල්ගේ ගෙදර මේ වෙනකොටත් සමල් අසේකගේ නමට හරවලා ඉවරයි. ඒකට හේතුවක් තියෙනවා. මොකද සමල් හිතුවේ දරුවයි අසේකයි තමන්ගෙන් ඈත් වෙනකොට ඇත්තටම තමන් කරපු වැරදි හින්දානේ. ඉතින් එතකොට මේ අම්මයි දුවවයි අනිවාර්යෙන් මේ ගෙදර නවත්තන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා අසේකට මේ ගෙදර ඉන්න කියලා සමල් එළියට බහලා යන අවස්ථාවකුත් අපි දැක්කනේ මේ කතාවේ. ඉතින් ඒ අනකොටත් මේ අසේකට මේ ගෙදර ලියලා ඉවරයි. හැබැයි මේ ගැන තාම දන්නේ නැහැ රෙහානි. ඉතින් ඇත්තටම ඔය සමල් අනුතුරකට ලක් වෙනවා. එයාට හાર્ට් ඇටැක් හැදෙනවා. ඊට පස්සේ ආගේ ජීවිතේ නැති වෙනවා මේ කතාවේදී. ඉතින් එතකොට ඊට පස්සේ අනිවාර්යෙන්ම සමන්ගේ ලෝයර් අසේකව දැනුවත් කරනවා මේ කේතර ගැන. ඉතින් ඇත්තටම දරුවට වටිනා සම්පතක් නිතාත් ඉතුරු කරලා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අසේකට පුළුවන් කමක් නැහැ මේ දරුවව වෙන කිතරක හැදෙන්න දෙන්න. ඉතින් ඒ නිසා අර ඇඳුම් ටිකයි ඔක්කොම අරන් ගියා වගේ අසේක නැවතත් තමන්ගේ දරුවත් එක්ක මේ ගෙදර ඇවිල්ලා පදිංචි වෙන තීරණය කරනවා. අන්න එදාට අඬ අඬ අසේක මේ ගෙදරින් පිටත් වෙලා ගිය විදියටම එයාට පාට බහලා යන්න වෙනවා කියන දේ මම මේ වෙලාවේ කියන්නම ඕනේ. ඉතින් ඔයාටත් මේ සම්බන්ධව අදහසක් ඇති පහලින් කමෙන්ට් කරන්න මතක තියාගන්න.